සියලු වාර්තා බිඳ දමින් සියලු රේටිංග් බොරු කරමින් ලංකාවෙේ වැඩිම පිරිසක් නරමන ටෙලිවිෂන් තෙලිවකය වෙතැයි දැන්නවදානය. බොහෝ කාලයකට පසුව අපූරු වේදිකානාට්‍ය දෙකක් බලන්න වාසනාව ලැබුණා. එක් නාට්‍යයක් හාල්මෝල්ලු. ඒ නාටටියට අමතරව තවත් නාට්‍යයක් වේදිකා ගත වුණා හරියටම මනු කියවන්න තමයි ඒ නාටියේ නම. ඒ නාටියට විදිලි ඉංජිනේරු බබාලගේ හොරනඩේ කියල තමයි දානවනම් හොඳම නම මේ වේදිකා නාටෙත් දෙකෙන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. අපේ රටේ ජනතාවගේ ප්‍රධහන ආහාරය බත් දවසකට හාල්කිලෝ ලක්ෂ හැටක් විතර ආහාරයට ගන්න රටක් මේ සහල් ප්‍රමාණින් වැඩිම කොටස ක් වෙලඳපලට දාන්නේ ඩ්ලි මිත්‍රපාල සහ සිරිපපාල ගම්ලාත් මේ අය තමයි වීමිල ඇත්තටම මේතාක් තීන්දු කළේ සහල් මිල තීන්දු කළේ තීන්දු කරන්නේ. මතක දර පසුගේ වසරේ හාල් මෝල් වැටළුව නේද හල් හඟගෙන වැඩිමිලට දෙනවා කියලා වැටලිම් කළේ පාරිභෝගික සේවා අධිකාරයනෙ නේද. ඒ කාලේ හරිම සාධාරණ විදියට තමයි වැට්ලිීම් කළේ මත්තකද හරියට දැන් ඩඩලි සිරිසේනත් අර සහල් මාෆි වක් ගැන කියනවන අන්නඒ වගේ. වටලපු තරමක් එදා වැටල්ුවේ සීල් තිබ්බේ පොඩිමෝල් සහ සාමාන්‍ය වෙලෙන්දන්වයි. ඩඩඩි ලගේ මිත්‍රපාල් ලගේ සිරිපාල ගම්ලත්ලගේ මෝල් වී ගබඩා සීල් තියෙනවනම් අප එදා දැක්කේ නැහැ අදත් දක් ඉන්න නැහැ. රජයට එහිලින් කාටද ඉන්න පුළුවන් ඉන්නවනම් කපුටන්ට විතරා ඉනෙනේද. දැන් බලන්නකෝ මේ වීමෝල් අයිතිකාරියෝ ටික ප්‍රෝෘත්තිසාකච්ඡාවත් තිබ්බා. මොකටද රජයේ පාලනවිිලට හාල් දෙනව කියන්නනේ. එකට නව විසාකච්ඡාව තිබ්බ නේද. ඔය තුන්හතර දෙනාම එකතු වෙලානේ එන්න ඕන නේද. ඒ ඇවිල්ලා එක පාරටම ඩ්ලි සිරිසේන ජනතාවෙනුවෙන් මේ රටේ දුක්විඳන පාරිභෝගිකය වෙනුවෙන් පරලවනා එහෙම පරලවුණේ අර ලංකේශෂවර මිත්‍රපාල කිව්වා රජයේ පාලනවිලට හා දෙන්න බෑ කියලා දැන් මේ වෙලාවට පරලවෙලා ලංකේශෂර මිත්‍රපාලව අත්තඩංගොට ගන්න ඕනේ කෞුද මෙ ආණ්ඩුවනේ නමුත් යකාවැමනි කාටද ඩ්ලිට ඩඩ්ලි කියපු එක කතාවක් හරි වැදගත් මම තමයි මාෆියාව තොපි තමයි යකෝ මාෆියාව කියලා ඇහන ඒ කියන්නේ හරිම සරලයිනනේද සහල් මාපියාව ඇත්ත කියලා මේ ප්‍රවෘති සාකච්ඡාවට එක් වුණු ලක් සහල් නිපුන රත්න මේ අය දන්නේ නැද්ද මොකට දවෙ කියලා එන්න පෙර එකඟතාවකට ආවේ නැද්ද? අපි සහල් රජයේ පාලන මිලට දෙමු කියලා මාධ්‍යයට කියමු කියලා. එහෙම නෙමෙයිද මේගොල් එකතුවෙලා ආවේ එහෙමනි එන්න ඕනි. කොම නමුත් දඩලි සිරිසේන, හරිම සාධහරණ සහල් වෙලෙන් දෙෙක් බවයියේ පෙන්න්නන්න හැදවා. මෙච්චර කල් අපි හම්බ කරේ මේ රටේ ජනතාවගින්. එක නිසා ජනතාව අපවතාවකට පත්වෙලායි නවත්තාවක, මෙච්චර කල් ලාබලොබ්පු අපි. ජනතාවටේ ප්‍රතිලාබය දෙන්නඩ ඕන මේරටේ සියලුම ව්‍යාපාරකයෙන්. ජනතාවගේෙන් හම්බ කලා කියලත් පිළිගත්තා. ජනතාවට මේ වෙලාවේ සහන දෙන්න ඕනි ආණ්ඩුවේ පාලනමලට හාල් දෙනවා කිය ලක්කිව්වා රංගනය අති විශිෂ්ටයි අධ්‍යක්ෂණය සහ පිට පත දුර්වලයි. අප ඊඇත් කියපු විදිහට ගාමිණී ෆොන්සේක ජ අභේවික්‍රමලට වඩා ඔබ හරි දක්ෂ චරිතාග නළුවෙක් ඩඩ්ලි. කොහම නමුත් ඉළඟ මැතිවරණේදී පොළොන්නරුවේ ජනතාවත් සමාරවිට රටේම ජනතාවත් ඔබට චන්දය දෙන්න පුළුවන්. එදා බද්දුන්පියාකිවේ, ඩඩ්ලි සේනානායකට, මේ පාර පොළොන්නරුවේ. බදදුන් ඩඩ්ලි කියලා ජනතාව ඔබ සමහර වෙලාවට ජනාධිපති පුටහෙම ඉන්දන්නත් බැරිනෑ. අපි ඒ තරමට කළගුණ දන්න ජාතියක්. මෛත්‍රී පාලසෙන ල්ලන ම යාල බෑගන දන්නවාන්නේේ මට විතර ඔය දෙසේජිපා ගැ කියන්නේ ලංකාව එක්වද මංගතරයි කොච්චර කය ගවත් වාලා කොච්චර ලිවත් ඔය දෙදේපා යේ‍රෙ දපු කටියනන්න මන්දන්න මේ රට පාලනය කරුසා පාලනෙන්න ඔය ඔක්කොක පෑහටි ම දන්නවා. අද දඩලිමත මයි මේ ලංකාව ජනාධපතිවෙන්ට සුදු නේ අලකම්මගන්න අදුපතාගෙන අද සහල් පාලට මිලට දීලා හෙට ඔබට රජවෙන්නත් පුළුවන් කියලා ඩඩ්ලිට මතක් කරනවා. දම්මිකලා ඩඩ්ලි ලගෙන් අපේ පාර්ලිමේන්තුව පිරිලයයි නේද. ඉළඟට කතා කරන්න ම ඕනි මාතෘකව කෝප් කමිටුව. මේ කෝප් කමිටුව ජනප්‍රියවීම ආරම්භ වුණේ අපේ මතකේ හැටියට සුනිල් හඳුන් එෙත්තිගේෙ කාලයේ ඉඳලයි. එදා ඉඳලා අහප්පු තරමක් ඇැහුණේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතායි. දැන් සත් ඉක්කිහිපේක සිට විදුලි හොරු ගැන දිගින් දිගටම හෙළිදරව වෙනවා. විදුලි හොරු කි්හම අර කොක්කදාලා හොරෙන් කරන්්ටකරගෙන බල්පයක් පත්තු කරගන්න අය නෙවෙයි ජීවත් එෙන්න්න අමාරුව නිසා අනේ ලක්ෂ දහය විස්ස හිඟ විදුලි බිල් තියෙන අර සමහර අහිංසක මැති ඇමතිවරුත් එහෙම නෙවෙයි හොඳේ මේ ඇවිල්ලා අර වැටත් නියරත් දෙකම ගොයම කානම් ඒ අවනඩුව කාට කියන්නද කියලා අහන්න වෙන කණ්ඩායම ගැලයි මනු කියවන්නන්ගෙන්ම පටන් ගමු ඒක න්නේ අරාපේ ගෙවල්වල විදුලි භාවිතේ? මීටරේ කියවන්නේ එන්නේ සමාර වෙලාවට අමතක වෙලා අර ලිහලා හිටපු සුනකින් බුරාගෙන පැනලා ඉඳල හිටලා හපලා හෙමතියන්නේ අන්න ඒ අය. ඇත්තමයි ඒ අයගේ ජොබ් එක අර විදුලි මීටරේ කියවලා ඒ අංකලියා ගන්න එක. දැන් ඒක කියවනවට වැටු පයි අංකටික හරියට කියවනවාට තවදීමනාවකුයි දෙකක් ගෙවනවා පුදුමේ කියන්නේ අම්ම පාමි මීටරේ කියවන්න ඒ මීටර තියෙන ගෙවල්වලට ඇවිදගෙන යනට ඒකටත් තව කියක් හරි ගෙවේ නැති එකයි. ඇත්තමයි. මනු කියවීමට දීරදීමනාවක් මනු නිවැරදිව කියවීමට තව එකක්. ඉති මනු කියීමට එකයි. මනු නිවැරදිව කියවීමට තව ගනත් දෙනවා. ගැන අර පලවෙෙන මනු වැරදිට නත් කියවන්න පුළුවවා. ැන ඕහොම එකක් නං. න්න හ ලාසන තියන තම බඩ් එක හොම එකක් කියයන්න ොම ොත් පාරමෙන්තුරට කියන්න මේගේම යනවා ඒක තමයි මේ සිහලක ඔව පලගන ොරතු ප ජට වන මේ තාක් අපි දනන් හිටිය නෑනේ ඉලක්කම් කියවගන්න බැරි මෝල්ලු ටිකක් ක්‍රස්සාාවට අරන්තියෙන්නේ කියලා. අනිත් දවසේ අපේ ගෙවල්වෙල මීටරේ කියවන්න එවනකොට කටේ සූපෝකුත් ගල මේ දවසල කිරි නැතිනිසා ඕ පලන්ටි බෝතලයකුත් කරේල්ල එවන්න හොඳේ ඒ පොඩිසෙට් එක. නියම අලිහොරුටික තමයි ලොක්කුම ඉංජිනේරුවන් අතර ඉන්නේ. දැන් ඕනම මනුස්සේෙක් උපයන විට බදු ගෙවනවා කියන්නේ තමන්ගේ වැටුපෙන් කොටසක් යම් කිසි ප්‍රතිශතයක් ගෙවන එකට. ආදායම් බද්ද සේවකෑගේ වැටුපෙන් අයකරගන්නේ. දැන් ලංකා විදුලිබ මණ්ඩලේ මොකොද කල්ලා තියෙන්නේ. ආදායම් බද්ධ සේවකෑගේ වැටුපෙන් අයකරගන්නේ. නැතිව ලංකා විදිලි බලමණ්ඩල අරමුදලින්. ගොඩි ගාන්නන්න්නේ කෝටිහාරසියා සුවක් ගෙවලා ඇත්තටම මේ හොරු ටික උලතියන්න වටිනවාන්නේේ මේසා විශාල අපරාධයක් පල් කෝටිහාරසිය අනුවටක් සේවකයන්ගේ පේආද ගෙවයුතු බදු මන්්ඩ දේවිසින් ගෙවලතියන මන්දන්න මේ තීරණ කොහොමද ගන්න කියලා. නමුත් ඒක ඒක දෙදදා විශ්ස වෙනකම් එකිට ගෙවල තියෙනවා මන් වැටුපෙන් කැට තියන කොටසක් න. විදුලි බිල අපේ හිස මත. දවස ගානි වැඩි කරනවා. සුපිරි වැටුප් ගන්නවා. සමහර වැටු පාරම්භවෙන්නෙම ලක්ෂ දහයිෙන්. ඒකට ගෙවන්න ඕනේ උපයනවිට බද්ධත් මේ හොරනඩේ අපේ බිලෙන් ගෙවාගෙන. සුගේ අවුද්දේ සේවක වැටපුත් සියට විසි්පහකින් වැඩිකරගෙනත් තියෙනවලු. පුතුම අපරාධකාර කණ්ඩායමක්නෙ දෙවියනේ මේ විදිහට අනවසර ගෙවිම් නිසා පමණක් දල වශයෙන් රුපියල් කෝටි නවසය හැටක් රුපියල් කෝටි නවසය හැටක් අහිමි වෙලා තියෙනවා මේ කතා එහුණට පස්සේ ඊයේ වහාම අප අපේ ප්‍රාදේශයේ වාර්තාකරුවන්ට කිව්වා කාසල්රී ජලාශය තියෙනවාද කියෙලා බලන්න කියලා. ලක්ෂපාන තියනවාදි කෙලා හොයලා බලන්න හොඳ වෙලාවට තාම ගලෝලා විකුණලා නෑ තියෙනවා. ජලාසටිකත් පොඩ්ඩක් හොයල බලන්න මේ කණ්ඩායම කාට හරි බදු දීල හරි විකුණලා හරි කියලද කියලා ඇත්තටම අප හිටපු කෝප් කමිටු සබහපති සුනිල් හඳුන් නෙත්තිට කතා කරලා ඒ කතා කළ වෙලාවේ ඇහුවා ඔබේ කාලේ මේ විදිහට මහ හොරකම් හෙළි කලා ජම්පරය අන්දපු කී දෙෙනෙකු ඉන්නවාද කියලා. හඳුන් හරියාපූරු කතාවක් කිව්වා මේ විදිහයට කෝප් කමිටුවේදී වාචි ව මේ විධ හොරකම් කරණය හෙළිවෙනවා නමුත් අවාසනාව අද වෙනකන් හිරේගිය ජම්පරේ ගහපු එක හොරෙක්වත් නෑ ඒ වෙනුවට මේ හොරතොත්ත බබාලට පැම්පස් අන්දවලා කටේ සූපෝකුත් ගහනවා කියලා ඒ දේශපාලල හොරනඩිය එකතු වෙලා මේක සාමහික හොරකමක් මේ සාමුහිකවයි මේ ලක් අම්මව දූෂණය කරන මෙ අපරාධකරුවන් කණ්ඩායම එකතු වෙලා ඉන්නේ මේ අයට ද්ඩුවන් දෙන ක්‍රමයක් ඕනෙමයි ඒ සඳන් ඇති හොඳම එකම ක්‍රමයේ මේ රටේ නීතිඥ ප්‍රජාව. මේ රටේ නීති්‍ය ප්‍රජාව සහ සිවිල් රට වැසි පුර වැසි බලයේ ඒකරාචි කිරීම. මේ කෝප් සහ කෝපා කමිටුවලට ඉහල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් පත් කළ යුතුබයි. ඒ මේ වාචික ශාක්ෂි සහ ලිකිත ශක්ෂි පද නම් කරගෙන මේ අයට ජම්පරය අන්දවන්න මේ අය අධිකරණයට ගේන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහායි මේ විදිහට හොරා කන්න ඉංජිනීරුවන්ගේ දේපල රාජසන්තක කරන්න වහම පෙවරගන්න සිවිල් බලයක් හදන්න ඕනේ නැත්තම් මේ හොර නඩ මේ ලක්මාතාවගේ ඉතිරි ටිකක් හප කරලා සූපු කරලා අන්තිම ලේ බින්දුවත් උරාබනවා ස්තීරයි ඇත්ත ම මේ විදිහට මේ හොරා කන ඉංජිනේරුවන්ගෙන් අහන්න තියෙන්නේ ඔය කොහේ අන්නද මේ විදියට හොරාකන්නේ කියලයි මේ විදියට හොරා කන සල්ලිවලින් තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න ලැජ්ජාවක් නැතිවෙන්න පුළුවන් මොකද හොරා කණේවුන්ට කොහෙද ලැජ්ජාව නමුත් අමතක කරන්න එපා ජනතාවගේ සාපය පරම්පරාගානක තමුන් ල පසු පස ඒවි හොරකම්වලට කිසිම සම්බන්ධයක් නැති විද්දිලි ඉංජිනේරුවන්ට මෙන්න අපූරු අව තාවක් එකතුවෙමු එකතු වෙෙලා හොරුන්ගගේ නම්ගම් උපන්ස්ථාන එක හෙළිකරලා මේ ඇඳලයින්න පැම්පස් ගලවලා කටේ සුප්පු අයින්කරලා ගස්සමුද ජම්පරය.